තවත් දින 42කින් එංගලන්තයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරනවා. 2015 වසරේ සිට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩා කර නොමැති දිමුත් එකවර නායකයා ලෙස පත් කිරීම ඇතමුන් ප්‍රශ්න කරනවා. අපිට ලොකුම ප්‍රශ්නේ තිබ්බේ අපේ හැකියාව තියෙනවා. One team, one nation හැටියට ගහන්නේ. දැන් ඇත්තරම ඩිමුත් ඒක පෙන්නුම් කරා සවුත් අප්‍රිකාවේ ටෙස්ට් මැච් දෙකේදීම එයාට හැකියාව තිබ්බා මේ ටීම් එක එකමුතු කරන්න. අවුරුදු 4කට පස්සේ ක්‍රීඩා කරාට එක්දින තරගාවලි ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා කරලා නැතුණාට දේශීය තරග ක්‍රීඩා කරලා තිනවා. ඉතින් මම හිතන්නේ මේ අවුරුදු 4ෙම මම පළවෙනි පස් දෙනා අතර හැම පාරම මම ඉඳලා තිනවා වැඩිම ලකුණු ලාභින් අතර. ඒ අවුරුදු 4ෙම මම ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ටෙස්ට් මැචස් ගහලා තිනවා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක තියෙනවා. එකම දේ ෆෝමැට් එක විතරයි වෙනස් වෙන්නේ. බලාපොරොත්තු වෙනවා මේ හොඳින් ක්‍රීඩා කරන්න. නිමා වූ දකුණු අප්‍රිකා ක්‍රිකට් සංචාරය ඇතුළු තරගාවලි වලට ක්‍රීඩා කළ ඇතැම් ක්‍රීඩකයින්ට ලෝක කුසලාන සංචිතයේ අවස්ථාවක් හිමිව නැහැ. නිරෝෂන් දික්වැල්ල හා අකිල ධනංජය දක්ෂතා අතර නොවීම අවස්ථාවක් හිමි නොවීමට හේතු වී තිබෙනවා. ලසිත් ඇඹුල්දෙනිය, දසුන් ශානක හා අසේල ගුණරත්න ආබාධයන්ට ලක්ව සිටිනවා. හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට සංචිතයේ අවස්ථාවක් හිමි නොවූයේ ප්‍රතිකරු ලයිස්තුවේ ස්ථානයක් ලබා දීමට පැවති අපහසුතාව හේතුවෙන් බව තේරීම් කමිටුව පවසනවා.